මිලියන 7.8ක් වෙන විදුලිය පරිභෝජන විකර්ණ සියලුම ජනතාවට මේක ඉතා වැදගත් දිනයක් වෙනවා. ඒකට හේතුව තමයි අවුරුදු 9කට පස්සේ විදුලි බිල සංශෝධනයක් සඳහා අපිට යෝජනාවක් ලැබුණා. මාස 6කට ප්‍රථම ලංකා විදුලි බල මණ්ඩලයෙන් එක යෝජනාවක් නෙවෙයි අපිට යෝජනා හතරක් ලැබුණා. ඒ යෝජනා හතර අනුව විදුලි බල මණ්ඩලය අවස්ථා හතරදී මේ යෝජනා හතර කරලා අන්තිමට ජූනි මාසේ 20 වෙනිදා මේ අවුරුද්දේදී විදුලි බිල වැඩිවීම 229ක පමණ ප්‍රතිශතයකින් වැඩි කිරීමට ඉල්ලීමක් කරනු ලැබුවා. මේ පිළිම දත්ත තියෙන්නේ ප්‍රථම යෝජනාව මාර්තු 4 වෙනිදා 148කින් වැඩි වෙන්න ඕන කියලා, දෙවෙනි යෝජනාව මාර්තු 19 වෙනිදා 182කින් වැඩි වෙන්න ඕන කියලා, තුන්වෙනි යෝජනාව මැයි මාසේ 23 වෙනිදා 183කින් වැඩි වෙන්න ඕන කියලා, ඒ වගේම ජූනි මාසේ 20 වෙනිදා 229කින් විදුලි බිල වැඩි විය යුතුයි කියන පදනමේ තමයි විදුලි බල මණ්ඩලයේ සිටියේ. හෙත් මහජන උපිතා කොමිසම මේ සියලු දත්ත පරිශීලනය කරලා අපි දන්නවා විදුලි බිල වැඩි කිරීමට සාධාරණ විනිවිදභාවයකින් යුතු ක්‍රියාමාර්ගයක් තමයි ගත යුතු වෙන්නේ. අපි බලන හුඟක් රීසනබල්නස් එකයි ට්‍රාන්ස්පේරන්සි එකයි. ඒ අනුව මහජන උපිතා කොමිසම අද දිනේදී හෙට සිටන් බලපාත්වන පරිදි විදුලි බිල 75%ක සාමාන්‍ය අගයකින් වැඩි කරනු ලබනවා. මම දැන් අපි එකපාරට බයෙන් එපා 75% කිව්වහම 95% වැඩි වෙනවා කියලා. අපි කිව්වේ සමස්තයක් වශයෙන් විදුලි බිල 75%කින් වැඩි කිරීමට අවශ්‍ය අවසරය අද අපි ලබා දෙනවා විදුලි බල මණ්ඩලයට. මේ ක්‍රමවේදය මම මේකට විස්තර කරන්න කලින් මේ ක්‍රමවේදය වෙන්නේ කොහොමද කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න මහජනතාවගේ දැන ගැනීම පිණිස. සාමාන්‍යයෙන් විදුලි බල පනත සහ මහජන උපිතා පනතේ විධිවිධාන අනුව විදුලි බිල සංශෝධනයක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මගින් මහජන උපිතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ යෝජනාවේ එයාලා දක්වන්න ඕන විදුලි බිල කොච්චරක් වැඩි වෙනවාද, ඒ වැඩිවීමේ ක්‍රමවේදය මොකක්ද, ඒකට බලපාන කරුණු මොනවාද කියන එක පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් යෝජනාවක් මහජන උපිතා කොමිසමට කරන්න ඕන. මම කිව්වා මෙවැනි යෝජනාවක් අපිට ලැබුණේ 2014න් පස්සේ. අපි දන්නවා අන්තිම වරට විදුලි බිල වැඩි වුණේ 2013දී. 2014දී විදුලි බිල 125කින් අඩු වුණා. එම යෝජනාව කොමිසමේ තියෙන විශේෂිත වූ දෙපාර්තමේන්තුවකින් අධ්‍යයනය කරලා ටැරිෆ් සම්බන්ධයෙන් ඊට පස්සේ ඒ යෝජනාව අපි මහජනතාවගේ පාරිභෝගිකයන්ගේ දැනගැනීම පිණිස ජනගත කරනවා. ඒ ක්‍රමවේදය ජනගත කරනවා පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාලා ඔක්කොම කරලා. ඊට පස්සේ මේ සඳහා එන යෝජනා චෝදනා අදහස් සියල්ලම අපි සාකච්ඡාවට භාජනය කරනවා. මෙවර මෙම යෝජනාව සඳහා අපිට ලිඛිතව ලැබුණා 1324ක් යෝජනා විවිධ පාර්ශ්වයන්ගෙන්, විදුලි පුද්ගලයන්ගෙන්, විදුලි පිළිබඳ ඉන්ට්‍රස්ට් එකක් තියෙන පුද්ගලයන්ගෙන්, ඒ වගේම කම්පැනිස් වලින්, යුනියන්ස් වලින්, ඒ වගේ හැමතැනින්ම අපිට 1324ක් ලැබුණා. ඒ වගේම අපි ඒ ඊට පස්සේ තියෙනවා මහජන සාකච්ඡාවක් සියලුම පාර්ශ්වකාරයන් කරුවන් අවශ්‍ය පුද්ගලයන්ට කොමිසමට ඇවිල්ලා අපි තියෙනවා මහජන උපදේශනයක්. ඒක අපි තිබ්බා ගිය මාසේ 28 වෙනිදා BMI ස්විච් එකේදී. ඒ සඳහා 43 දෙනෙකුගේ සහභාගිත්වය ලැබුණා. මම හිතන්නේ මේ වගේ ක්‍රමවේදයක් ඇතිව බිලක් සංශෝධනය කරන එකම ආයතනය, එකම ක්ෂේත්‍රය තමයි මහජන උපිතා කොමිෂන් සභාව. ඒ අනුව ලැබුණු 1324ක යෝජනාත්, 43ක් වුණු වාචික යෝජනාත් සැලකිල්ලටගෙන
ඒ සියලුම කාරණා ආවරණය වෙන පරිදි අපි දැන් විදුලි බිල සංශෝධනය කරන්න යන්නේ. ඒ විදුලි බිල සංශෝධනය තමයි අද අපි හෙට ඉඳන් බලපෑත් වෙන විදිහට මහජනතාවට ඉදිරිපත් කරන්නේ. ඒ මේ ක්‍රමවේදයේදී ගෘහස්ථ අංශයේ ඒකක 120ක් දක්වා ඉතා අඩු ප්‍රමාණයක් විදුලි පාවිච්චි කරන ඒ කියන්නේ ඒකක 30ත් 60ත් 90ත් කියන ඒකක ප්‍රමාණයක් පාවිච්චි කරන අයට සහන ආධාරයක් වශයෙන් අපි ක්‍රමවේද සකස් කරලා තියෙනවා මං තා පොඩ්ඩක් ඒ ගැන විස්තර කියන්නම් අපි දන්නවා අපි ඉන්නවා පාරිභෝගිකයන් මිලියන 7.8ක් ලක්ෂ 78ක් ඉන්නවා විදුලි පාරිභෝජික බෝරිකක ලංකාවේ ඒ 78න් ලක්ෂ 67ක්ම ගෘහස්ථ පරිභෝජනය කරන පුද්ගලයන් නිවාස ඒ වගේම ඊට අමතරව මිලියන 1.1ක් ලක්ෂ 11ක පමණ ප්‍රමාණයක් තමයි අනිත් ජෙනරල් පර්පස් ව්‍යාපාර සුළු පරිමාණ මහ පරිමාණ ව්‍යාපාර වලට අයිති පුද්ගලයන්. ඒක තමයි ලක්ෂ 78ක් වෙන්නේ. මේ ලක්ෂ 78මුත් අපි බැලුවොත් එහෙම ඒකක 30ට වඩා අඩු පරිභෝජනයක් තියෙන ජනතාව ඉන්නවා ලක්ෂ 14ක් පමණ. ඒ වගේම ඒකක 60ක් වගේ පාවිච්චි කරන ප්‍රමාණයක් ඉන්නවා ලක්ෂ 17ක් පමණ. යුනිට් 90ක් වගේ පාවිච්චි කරන අය ඉන්නවා ලක්ෂ 17ක්. මේ කට්ටියගේ සම්පූර්ණ ප්‍රමාණය තමයි ලක්ෂ 48ක ඉලෙක්ට්‍රිසිටි කන්සියුමර්ස් are using less than 90 units of electricity per month. ඒ කියන්නේ ලක්ෂ 48ක ජනතාවක් ඒකක 90ට වඩා අඩු ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. මේ පාවිච්චි කරන අයගේ බිල වැඩිවීම අපි සංසදිනේ කරොත් එහෙම අපිට ලංකා විදුලි බල මණ්ඩලයෙන් අපිට යෝජනා කරලා තිබ්බේ සාමාන්‍යයෙන් ඒකක 30ක් පාවිච්චි කරන අයගේ වැඩි විය යුතු ප්‍රතිශතය 100ට 835ක් පමණ. ඒ වගේම ඒකක 30ත් 60ත් අතර ප්‍රමාණයකගේ විදුලි බිල වැඩිවීම විදුලි බල මණ්ඩලයේ යෝජනා කළ තිබ්බේ 100ට 673ක් පමණ. ඒ වගේම 60ත් 90ත් අතර ප්‍රමාණයකගේ වැඩිවීම 100ට 276කින් 90ත් 120ත් අතර ප්‍රමාණය 100ට 126කින්. අපි මේකට එච්චර කැමැත්තක් දැක්වෙන අපි දන්නවා මේ අවස්ථාවේ විශාල ජනතාවක් ඉතා අසීරුවෙන් තමන්ගේ දෛනික ජීවිකාව ගෙන යන නිසා අපි රජයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා මෙම පාර්ශවයන්ද අවශ්‍ය සහනාධාරයක් ලබා දිය යුතුයි කියන පදනම. ඒ වුණත් අපිට මුදල් අමාත්‍යංශයෙන් දනලා තිබ්බේ දැනටමත් මේ අවුරුද්ද තුල ලංකා විදුලි බල මණ්ඩලයට බිලියන 85ක පමණ මුදල් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. ඒ බිලියන 85ක මුදල් ප්‍රමාණයෙන් බිලියන 60ක් ගෙවලා තියෙනවා ලංකා කංජිත නීති සංස්ථාවට විදුලි බල මණ්ඩලයේ වෙනුවෙන් විදුලි බල විදුලියට අවශ්‍ය තෙල් හා ඉන්ධන ලබාගත් ඒවා දැනටමත් ගෙවලා තියෙනවා. ඊට අමතරව බිලියන 5ක් ගෙවලා තියෙනවා විදුලිය නිපදවන ලොකු මහා පරිමාණ විදුලි ජනන සප්ලයිස් ලට. ඒ අනුව දැනටමත් බිලියන 80ක් විදුලි බල මණ්ඩලයට මහා බණ්ඩාගාරයෙන් මුදල් ගෙවලා තියෙන නිසා නැවත බිලියන 65ක සහන ආධාරයක් මෙම ඒකක 30 60 90 වගේ පාවිච්චි කරන ලක්ෂ 50ක් වෙන මහජනතාවට ලබා දිය නොහැකි බව දැනු නිසා අපි තීරණ කරගත්තා මේ ඉල්ලනු ලැබූ විශාල ප්‍රතිශතයෙන් වැඩි නොකර ඒකක 30ක් දක්වා වැඩි කරන ප්‍රතිශතය 100ට 264ක් දක්වා අඩු කරන්න. මේ 264ක් කියවම් බය වෙන්න එපා.
සාමාන්‍යයෙන් ඒකක 30ක් වැය කරන අඩුවට වඩා වැය කරන පාරිභෝගිකයකට ගෙවන්න වෙන්නේ රුපියල් 198ක්. ඒ කියලා කියන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැනට පාන් ගෙඩියක් ගත්තොත් පාන් ගෙඩියක් වෙනවා රුපියල් 200ක් ඊටත් වඩා අඩු ප්‍රමාණයක්. ඊට වඩා රුපියල් 2ක වඩා අඩු ප්‍රමාණයක් තමයි මහජනතාවට ඒකක 30ක් වැනි ප්‍රමාණයක් ගෙවනවා නම් මාසික බිල වෙන්නේ. ඒක එච්චර ලොකු ප්‍රමාණයක් නෙවෙයි බැලුවත් එහෙම දැන් අපි නැග්ගොත් එහෙම ත්‍රී වීල් එකකට ට්‍රයිෂර් එකකට පළවෙනි මීටරේ සඳහා රුපියල් 100ක් යනවා. ඒ කියන්නේ කොහේ හරි කිලෝමීටරයක් ගිහිල්ලා ආපහු එන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි ඒකක 30ක් වගේ පාවිච්චි කරන පාරිභෝගිකයකට ඉදිරියේදී ගෙවන්න වෙන්නේ. ඒ වගේම ඒකක 60ක් පාවිච්චි කරන පුද්ගලයෙකුට 678ක වැඩිවීමක් විදුලි වළල්ලේ වමනා ඉල්ලලා තිබුණත් අපි දීලා තියෙන්නේ 100ට 200ක පමණ වැඩිවීමක්. ඒ ප්‍රමාණය රුපියල් 600ට වඩා අඩුයි. ඒ වගේම ඒකක 90ට වඩා අඩු අයට 100ට 276ක වැඩිවීමක් බලාපොරොත්තු වුණත් අපි දීලා තියෙන්නේ 100ට 125ක වැනි සුළු ප්‍රමාණයක්. අපි මේ බැලුවත් එහෙම දැන්න තියෙන මේකට හේතුව තමයි මේ තත්ත්වය ඇති වෙන මූලික හේතුව තමයි අපි කිව්වා 2014 තමයි අවසාන වශයෙන් විදුලි බිල අඩුවීමක් වුණේ 125ක්. ඒ වගේම අපි බැලුවත් එහෙම 2013 වැඩි වුණු 125ත් එක්ක අද සංසජනනය කරලා මේ කාලයේ ඇතුළත වුණු උද්දමනයේ වේගට වඩා අඩු ප්‍රමාණයකින් තමයි විදුලි බිල වැඩිවීම සිදු වෙලා තියෙන්නේ. මේකට බලපාන හේතු හුඟක් තියෙනවා. අපි දන්නවා අපි 100ට 30ක 35ක ප්‍රමාණයක් තමයි ජල විදුලියෙන් විදුලිය නිපදවන්නේ. මේ වගේ අවස්ථාවක අපි දන්නවා දැන් අපි විදුලිය කපන්නේ පැය මේ දවස්වල. ඒකට හේතුව තමයි අපිට ඇති වෙන්න මේ රිසෝයර්ස් වල වතුර තියෙනවා. ඒතර අපි 160ක් පමණ දැන් ජල විදුලියෙන් දුවන්නේ. මේ වගේ මේ කාලේ මේ වගේ පැයක් වගේ විදුලිය අඩු කරලා අපිට මේ තත්වය කළමනාකරණය කරගන්න හැකි වේවි ඊළඟ මාස 4-5 ඇතුළත. හැබැයි 160ක් 65ක් පමණ විදුලිය නිපදවන්නේ ඉන්ධන සහ ගල් අඟුරු මගින්. ඒතර අපි බැලුවත් එහෙම ගල් අඟුරු මිල අපි මේ අපි ජනවාරි වල ගල් අඟුරු මිල අපි මිලදී කරන් තියෙන්නේ $143. දැන් මේ තත්වය $321ක් 350ක් වගේ පමණ වැඩිලා තියෙනවා මෙට්‍රික් ටොන් එකකට. ඒ වගේම අපි දන්නවා ගල් අඟුරු අපිට දැන් තියෙන සංචිතය ඇති වෙන්නේ ඔක්තෝබර් මාසයේ 2025 වෙනකන් පමණයි. ඔක්තෝබර් 25න් පස්සේ දෙසැම්බර් දක්වා අපිට අලුතෙන් ගල් අඟුරු ආනයනය කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා $100 මිලියන 100ක පමණ ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා. ඒ $100 මිලියන 100ක් කියලා කියන්නේ බිලියන 35ක පමණ මුදල් ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ මුදල් ප්‍රමාණය අපි අනිවාර්යෙන් ලබා ගත යුතුයි. අපි දන්නවා හැම වෙලෙම මේ ගල් අඟුරු ගැන කතා කරන මම කියනවා මේ ගල් අඟුරු වලින් තමයි අපිට අවශ්‍ය බේස් පවර් එක. ඒ කියන්නේ ස්ථාවර විදුලිය ජනනය කිරීම සිදු කරනු ලබන්නේ ගල් අඟුරු මගින්. 135ක් පමණ 140ක් පමණ. ඊට අමතරව ඒ ඉතිරි වෙන ගැප් එක 130ක පමණ ජනනය කරනු ලබන්නේ විදුලි ඒකක අපි පාවිච්චි කරන ඩීසල් ෆර්නස් ඔයිල් නැප්තා. අපි බැලුවොත් එහෙම අපි ඩීසල් ලීටර එක මිල මේ මාස 6කට කලින් රුපියල් 121යි දැන් 430යි. ළඟදී අඩු වුණු රුපියල් 10ත් එක බලුවා නැත්නම් 440ක් වෙන එක දැන් 430 වෙලා තියෙනවා. ඒ වගේම අපිට දැවිතෙල් ලැබුණේ මීට මාස 6කට කලින් රුපියල් 90ට දැන් ඒක ලැබෙන්නේ රුපියල් 419කට. ඒ අනුව බලනකොට අපිට ලැබෙන ඩීසල් වලට පෙට්‍රල් වලට කෝල් වලට 100ට 350ක පමණ වැඩිවීමක් සිදුවලා තියෙනවා ගිය මාස 6 ඇතුළත. එකක් තමයි ගල් අඟුරු වල ලෝක වෙළඳ පොලේ මිල 140 ඉඳන් 350 වෙනකන් වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ජාත්‍යන්තරය ඇතුළත තියෙන යුද වාතාවරණය, ඒ වගේම එනර්ජි ක්‍රයිසිස් එක ලෝකේ පුරා තියෙන. එතකොට ඒකෙන් අපි දන්නවා මේ එනර්ජි ක්‍රයිසිස් එක නිසා බංග්ලාදේශය, පකිස්තානය, ඉන්දියාව, ඒ වගේ රටවල් විශාල අපි වගේම අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ වියදම් වැඩි වෙන නිසා, ඉම්පෝර්ට් රිස්ට්‍රික්ෂන්ස් තියෙන නිසා විදුලි කප්පාදුමේ කියපු රටවල් හැම එකම වෙනවා. ඊට අමතරව අපි දන්නවා
diesel, petrol, eva game, furnace oil lala, logo ente pole, mila badiuna, tika galde pasi dange ka adwi me pramanta avek tiena ma, e anu apita me sieta tiheka, tispahaka pamana, indana waling, nipadewana, vidulia, nisa, apita sidiwe na wa, akameteng hari, me sansodiri raya mata. Ikan api value itu, matawa saudara na hidup kipak ti, na api dana dana itu, viduli bala mandel itu, pasukie kala itu lah viduli janani kiri mas sandha, viduli biar militer kani mas sandha, sojit serva game, kalnitis serva game, mahaveli bagi, besar biar prutioling viduli militer kani mas sandha, militer kani mas sandha, billion panas paha ke mudah gevan deti, na wah, ibang api dana dengan api patroli dekka hamadana mas me renewable energy suppliers, ekane sulupariman, punarjananiya sulupari, punarjananiya saha sulupariman, jala viduli hydropower ni padawan nanti, gevanda tienno billiona visi hatak. Ibagi ema galangguru sandha, e awasya spare parts gande, norcole e plant ekam angka base plant ekat apite, e kaniware ema ita parisaming balaga diitu. Balaga area, ikat hidup utama sih itu hatalihak paman api itu, itu ini utama vidul ini. Padahal ni, esan dah billiona, pahlawan paman, pertimbangan denda masyarakat ini, itu amat teruk. Lanka versi na local suppliers ada, ikan ni, mihin naya himian da gevan da billiona, dahayak piter itu ya, nampak. Iba game mama kira hilang ke masa dekik, api itu kenan do na, coal metric ton laksa dekah marak. Esan dah. Lokwen itu boleh dienna bila anuwa, apitu tawa billiona tispaha ke pamanah mudal pertimbangan yang labendo ona, ini anuwa, dianatte billiona ekasi hatak pamanah mudal pramanyaak, awasnya bila dienna wa, administrative costa ke netuwa CBA katay, me Desember dakwa, awasnya mudal pertimbangan saksa geni musnadha, me karena katitu selu deh ma, sakat cakarla, eva game cost based, least cost based taking api pawa eragan, eva game paradusya baweking baru kita etiwa tamai me viduli bela sanshodhane api karunu labanne, eva game api dannawa meet amatarawa api sancharaka shestre sandaha api viduli bela wedi kirima aniwaryama kala yutu wenawa, e kriyadama api krama dekkata ganna mokada api dannawa dan sancharaka vyapari me dawasala tikak Amaru ingan ni tiada bata awan ni samaga, apit tourist ada endek ramai ag neti nisa, api wedi karna pramanya sanchar ke sestret, siat panahak, kim pamana wedi karan ni, masing orang pasi sanchar ke sestret hari itu establish sunah ham, thamai itri pramanya wedi wenne, eva game, paling ni part api yojana kerla tiada nama viduri bala mandali itu, mudah apit tiada lokum prasne thamai, videsha bini meya. Swag anim, tel saha, spare parts, eva game, vidurwal mandali, loko, vyaputi sandha, dollar vali nayaranti, no, naya give me sandha, api te, awasnya nama, yam kisi, videsha ini mem pramanya, kini sa api, condition ekak dalati, no, Lankawi, vyapar, siya kata hatka dada, badi, mudal pramanya, videsha ini mem upaya nama, nam, ya ala, Viduli bila dollar valing kebiri itu ikhena padanami api inna wa, esan dah diri kan ni makwasin, api jojana kallati inna wa, siat ekai dasam pahak, wattemak dollar valing kebana, paribogian laba adi itu ikhena. Ewa game, api dana wa api luku prasnya ekti nama punarjan niye balai pilih bande, bisnes em rooftop sola ekane, bahalamat sakas kallati inna, surya balai padati valat e Gebi ma pilih bandar loko prasnya aktiba bahu gya auru tu dekat tu naya tu lete. Eyan wabi masik stabara gas tuwe sudda paribohnya ni ter. Si makal lati no net metering walta ek loko illi mak tiba visal pramane keking me mahajan upadeshan edi. Ewa game viduli gas tu le saadar natte sa vinivida bahu tahuru karande reasonable cost tegatai transparency kena e kriyadamyan padanam matam me kal lati enne. Ada itu, api kerbau krama biadi, api mahajan tawat samag bidaga ni mudah kiamati. Iba game, dah iya api dekka, langka vidurwal mandele, porondua dunna, mahadi karnet,
iye mukad api kiwa dedas dase indang api danno api silu denama obama itu silu denama biduli bila biduli paddatiyak ekeni biduli sambandhitawayak laba gannata api deposit ekak gewanna kiyana sthavara tampatuwa e tampatuwa tiyenawa biduli bila biduli bala panate tiyenawa clearly kiyala tiyenawa mekata poliyak gewe yutui kiyala api me bawa kiyanne 2010 ඉඳන් අපි කියනවා ඒ වගේම අපි මම දැන් මේ පාරිභෝගිකයන්ට මතක ඇති මීට මාස 6කට ප්‍රමාණ ප්‍රථම අපි ලිකෝ ආයතනයත් එක්ක එකතු වෙලා මේ ක්‍රියාධාරමය ආරම්භ කරා ලිකෝ එකේ ඉන්න ඩිපොසිටර්ස්ලාට ඒකට තියෙන අයට ඒක අපි හැම මාසෙම ගෙවනවා හැබැයි අපි CB එකට කිව්වහම මේක ගෙවන්න කියලා එයාලගේ එච්චර වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ හැබැයි අපිට හොඳ ආරංචියක් ආවා ඊයේ මෙයාලා අන්ඩර්ටේකින් එකක් දීලා තියෙනවා අධිකරණයට ඔක්තෝබර් මාසේ ඉඳන් Tamange ඒ තියෙන තැම්පතුවට පොලියක් ගෙවනවා කියන එක. ඒ අනුව එතනත් පොඩි වාසියක් වෙනවා සියලුම මහජනතාවට ඔබත් මාත් ඇතුළු සියලු දෙනාටම අපි ඩිපොසිට් එකක් ගෙවලා තියෙනවා නම් රුපියල් 10000ක් හරි ලක්ෂයක් හරි දසලක්ෂයක් හරි ඒක මම දැන් කස්ටමර්ගේ මේ යූසේජ් එකනුව තමයි තීරණය වෙන්නේ. ඒ සඳහා નિયમિત පොලි ප්‍රමාණයක් හැම මාසෙම බිලෙන් අඩු කරලා ගෙවන්නට දැන් ලංකා විදුලි බල මණ්ඩලය එකඟ වෙලා තියෙනවා. ඒකත් මේක කොන්දේසියක්. ඒ වගේම අපි දන්නවා දැන් මේ විදුලි බිල සංශෝධනයේදී සංශෝධනය කරන්න එකම හේතුව තමයි මේ කියන raw materials මේ මූලාශ්‍ර පදනම්ව මේ පාවිතා කරලා ඒ කියන්නේ ජලය ඇරෙන්න ගල් අඟුරු ඒ වගේම කන්ජි තෙල් පාවිච්චි කරලා මේ අපි විදුලිය ජනනය කරනකොට අපිට වියදම කලින් ගන්නය කළ තු රුපියල් 16ක් කියලා මම හැමදාම කිව්වා අපිට දැන් රුපියල් 25ක් කරනවා රුපියල් 8ක් 9ක් එකකින් පාඩුවයි කියලා දැන් අපි ගන්නය කළ තියෙනවා විදුලි ඒකකයක් නිපදවීමට යන වියදම රුපියල් 32ක් කියලා ඒකට අපි හුඟක් කරුණු පාදක කරගෙන තියෙනවා දැන් අපි කිව්වා දැන් බිලියන CB එකෙන් ඉල්ලලා තියෙනවා බිලියන 869ක් අපි ඒක දුන්නේ නැති වෙන්න හේතු තමයි මොකද අපි දන්නවා පහුගිය මාස පෙබරවාරි මාසේ ඉඳන් විදුලි කැපීම සිදු වුණා. දැන් අදට වෙන්නේ පැයයි. ගිවිසුමානට කලින් සුමානේ පැය 3ක් තිබ්බා. අපිට මතකයි මාස දෙකකට කලින් පැය 12ක් වුණා. ඒ නිසා මේ අර්බුදකාරී තත්ත්වය ඇති වුණා. දැන් මේ තත්ත්වය සමනය වෙලා තියෙනවා. දැන් අපි විදුලි බිල ගණනය කරනකොට විදුලි බිල පිළිබඳ අපි මේ අවශ්‍ය අවසරය දෙනකොට අපි ගණනය කරා. ඊළඟ මාස දෙක තුන ඇතුළත අපි විදුලි කප්පාදුව සිදු වුණොත් එහෙම ඒකේ වාසියත් අපි දීලා තියෙනවා මහජනතාවට. ඒ වගේම දැන් අපිට මේ තියෙන ප්‍රශ්නේ අපි කියනවා අපි ගන්නේ ෆර්නස් ඔයිල් 400 රුපියල් 419යි. මේ 419 කියන එකට මහජන උපිතා කොමිසම අපි කොහොමත් එකඟ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර මම කලින් කිව්වා වගේ කෝප් කමිටුවේදීත් මේ තියෙන මේ දාන වියදම පදනම් වෙලා තියෙන්නේ කිසිම පදනමක් නැතුව. ඒ සියලු තත්ත්වයන් අපි ඩිස්රිගාඩ් කරලා තමයි අපි කියලා තියෙන්නේ දැනට අවශ්‍ය වැඩිවීම වෙන්නේ 75%කින් ඒ කියන්නේ බිලියන 500ක පමණ ආදායමක් තමයි අපි වියදම පුරවා ගැනීම සඳහා විදුලි බල මණ්ඩලයට යෝජනා කරලා තියෙන්නේ. ඊට වඩා අපි දෙයක් දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි විදුලි කප්පාදුව සිදු වෙනවා. ඒතර මේ ඩොලර් අර්බුදයේ තියෙන්නේ මේක මේ අපේ CCSL එකේවත් CB එක තරබුදයක් නෙවෙයි. ඩොලරයක රුපියල් 200 ඉඳන් 375 වෙනකම් වෙලා තියෙනවා. ඒ වගේම අපි වැඩි වියදමකින් විදුලි කණිත තෙල් ලබා ගන්නවා ඒක කිසි ක්‍රමවේදයක් නැතුව මේ වගේ මේ තත්ත්වය තමයි පැහැදිලි කරේ IMF එක අපිව හම්බෙන්න ආපු ගමන් අපි කිව්වේ අපිට බිලියන 850ක ප්‍රමාණයක් අපිට දෙන්න බෑ ඉල්ලන ප්‍රමාණයකට හේතුව ඒක සාධාරණීකරණය කරන්න බෑ ඒක රීසනබල්නස් එකට එකඟ වෙන්නේ නැහැ ඒ නිසා අපි දෙන්නේ බිලියන 500ක් පමණ ඒකට කිසි විරුද්ධත්වයක් තිබෙන්නේ නැහැ අපි දැන් ඊයේ සාකච්ඡාවක් කරනු ලැබුවා නිලධාරීන් සමග මුදල් අමාත්‍යාංශයේ ඒ වගේම එනර්ජි මිනිස්ට්‍රි එකේ ඒ වගේම CB එකේ ඒවට අපි තීරණය කරලා තියෙනවා මේ අපි දීලා තියෙන ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් ඊළඟ මාස 6 CB එකට පාඩුවක් නැතුව Tamange වියදම මහජනතාවගෙන් අය කරගෙන ඒ වගේම සාධාරණ විදිහට මේ විදුලි බිල වැඩි කරන්න ඒ අනුව අපි හිතනවා මේ අවුරුද්දේදී දැන්දමත් බිලියන 85ක ප්‍රතිපාදනයක් දීලා තියෙන නිසා
ට්‍රෙෂරි එකෙන් මහ බණ්ඩාගාරයෙන් CB එකට කිසිම පාඩුවක් නැතුව ඒ වගේම අඩුම ප්‍රමාණයකින් විදුලිය කප්පාදු කරලා පැයකින් අපිට තව අපිට ලැබුණොත් එහෙම අඩු මිලට ඉන්ධන ඒ වගේම අපිට නොවැම්බර් දෙසැම්බර් මාසේ අවශ්‍ය ගල්ලංගු ප්‍රමාණය ලැබුණොත් එහෙම ලබන ජනවාරි වෙනකන් පැය 3කට වඩා අඩු කාලයක් විදුලිය කප්පාදු කරලා يعني පැය 3කට යන්නේ නැහැ දැන් වගේ පැයකට වගේ සීමා කරලා මේ තත්ත්වය කළමනාකරණය කරගෙන විශාල බරක් මහජනතාවට පාරිභෝගිකයන්ට පටවන්නේ නැතුව මේ තත්ත්වය කළමනාකරණය කරන ගීමේ විශාල හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා මේ සඳහා කිසියම් කොන්දේසි මාලාවක් අපි පනවලා තියෙනවා ලංකා විදුලි මණ්ඩලයේ ඒකට හේතුව තමයි මේ කටයුත්ත පාරිදෘශ්‍යභාවයකින් කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කරන්න කියලා අපි මේ පාර දීලා තියෙනවා ඩෙඩ්ලයින් වගේක්. ඒ ඒ ඒ ඒ කන්ඩිෂන්ස් මම කියන්නම් මේක බලපුවම මම දැන් වැඩියෙන් ටිකක් තේරෙයි. අපි කියනවා මේ ගාස්තු ක්‍රමවේදයේ තොග සැපියම් ගණදුව ගිනුමක්. ඒ කියන්නේ බල්ක් සප්ලයි ට්‍රාන්සැක්ෂන් account එකක් අපි අරින්න කියලා තියෙනවා. මේක හැමතැනම කතා වුණා. ඒ වගේම අපි දැක්කාර කෝප් කමිටුවේ හැම වෙලෙම කියනවා මේ ඩිස්පැච් ඔඩිට් එකක්. ඒ කියන්නේ කොහොමද අපි අවශ්‍ය ජනන මිලදී ගැනීම පද්ධතිය නිසියාකාරයෙන් පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ කිසියම්ම කෙනෙක් තීරණය කරන්නේ කොහෙන්ද අපි දැන් කෝල් පාවිච්චි කරනවද අපි දැන් ඉන්ධන පාවිච්චි කරනවද අපි හයිඩ්‍රෝ පාවිච්චි කරනවද කියන එක හරියට ක්‍රමවේදයට වෙනවද කියන එකට ඩිස්පැච් ඔඩිට් එකක් කරන්න කියලා අපි අනිවාර්යයෙන්ම කොන්දේසියක් දාලා තියෙනවා. මේ තත්ත්වය නොවැම්බර් 30 වෙනිදාට කලින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි දන්වලා තියෙනවා. ඒ වගේම විදුලි උත්පාදනය කරපුවාම ලංකා විදුලි බල මණ්ඩලයට අයිති තියෙනවා ජනන පද්ධතිය. මේ පද්ධතිවල මිලදී ගැනීම යාවත් කාලීන කරලා ඊට අවශ්‍ය ගිවිසුම් වලට එලිමෙන්ට් එක කියලා අපි කතා කියලා තියෙනවා. ඒකත් නොවැම්බර් 30 වෙනිදාට කලින් කරෙන්න ඕන. ඒ වගේම බෙදා හැරීම ඩිස්ට්‍රිබියුෂන් එකයි ට්‍රාන්ස්මිෂන් එකයි අතර තියෙන ගනුදෙනු යාවත් කාලීන කරලා ඒවත් ડોකියුමන්ට් කරන්න ඒවත් ඉන් කරන්න කියන එක අපි කියලා තියෙනවා. ඒ වගේම මේ තැන්පතු ප්‍රමාණයට අවශ්‍ය පොලිය ඔක්තෝබර් මාසෙ නම් ගෙවන්න ඕන. ඒ වගේම අර net metering කියන එක අනිවාර්යයෙන්ම කරන්න ඕන කියලා තියෙනවා. සෝලා රූෆ් ටොප් සෝලා වලට net metering වලට මොකද මෙයාලා CB එක කියන්නේ එයාලා ගේ කන්සියුමර්ස්ලාට පාරිභෝගිකයන්ට එයාලගේ සර්විස් එක දෙන නිසා අර මාසික ෆික්ස් රේට් එකක් තියන්න ඕන කියලා කිව්වා. අපි කමිෂන්ට එකට එකගුන්නේ නැහැ. ඒ වෙනුවට අපි කියනවා මේ දෙකේ ආනන්‍ය අපනිනේ කරන ඒකක 90 තමයි net metering කරෙන්න ඕන කියන එක අපි කියලා තියෙනවා. ඒ වගේම අපි තව විශේෂ කොන්දේසියක් දාලා තියෙනවා මේ විදුලි බල මණ්ඩලයේ මුදල් තත්වය යහපත් වෙන තාක් කල් අපි හැමෝම කතා කරනවා දෙසැම්බර් මාසේ කම්පැනිය බිලියන් ගණන් පාඩුනත් බෝනස් දෙනවානේ. ඒ නිසා අපි කොන්දේසියක් දාලා තියෙනවා කිසිම පාරිතෝෂික ජීවමානාවක් නොගෙවන්න එපා කියලා කොන්දේසිකුත් අපි දාලා තියෙනවා. මේ විදුලි බල මණ්ඩලයේ මුදල් තත්වය යහපත් වෙනකම් මේ වගේ කොන්දේසි එකක් දාලා තමයි මේක කරන්නේ. මොකද මේක අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඒකට හේතුව තමයි අපිට පැය එකක් දෙකක් හරි තුනක් හරි කපලා විදුලිය ලබා දීමට අවශ්‍ය ආයතනයක් තිබිය යුතුයි. ඒ ආයතනය ලාභ නොලබා පාඩු නොවන විදිහට පවත්වාගත යුතුයි. එහෙම නැතුනොත් මේ ආයතනය දිගටම අපිට කරගෙන යන්නට හම්බෙන්නේ නැහැ. මොකද මේක මම කියනවා වගේ මේ විදුලි බල මණ්ඩලයේ විදුලි මණ්ඩලයේ තියෙන සර්විස් එක ඉපදුන ළමයාගේ සිට වයස්ගත පුද්ගලයා දක්වා මිලියන 21කට අවශ්‍ය දෙයක්. මොකද අපිට මේ අපි කවුරු වුණත් මම දැන් පොඩි බබෙකුටවත් ෆෑන් එකක් නැතුව ඉන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ Taman නොදෙනුවත්ම විදුලි බල මණ්ඩලයේ සමාජිකයෙක් ඒ වගේ කන්සියුමර් කෙනෙක් වෙලා තියෙනවා. මේක මිලියන 21කට බලපාන ප්‍රශ්නයක්. මිලියන 79ක් තියෙන කස්ටමර්ස්ලා ඉන්න විශාල ව්‍යාපාරයක්. ඊයේ මගිට අමතරව මම කිව්වා එතන ඉන්න සාමාන්‍ය අධිකාරීතුමාට
එතුමා තමයි ලංකාවේ තියෙන ලොකුම ව්‍යාපාරයේ CEO. එනිසා කරුණා කරලා තමන්ගේ ආයතනය හරි විදිහට කළමනායකරණය කරගෙන හරි විදිහට මුදල් පරිහරණය කරලා මහජනතාවට බරක් නොවන විදිහටත් රජයට බරක් නොවන විදිහටත් මේ ක්‍රියාපටිපාටිය අනිවාර්යයෙන් කළ යුතුයි කියන පදනේ තමයි මහජන උපිතා කොමිසම ඉන්නේ. ඒකක 30ක් දක්වා වැඩිවීම 164කින් වෙන්නේ. ඒතර අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය බිල රුපියල් 198ක් වෙන්න මාසිකට. ඒක 31ත් 60ත් අතර 200කින් ප්‍රමාණයක් වැඩි වෙනවා. බිල රුපියල් 599ක් විතර වෙන විදිහට. ඒක 61ත් 90ත් අතර බිල වෙනවා 1461ක් සාමාන්‍ය වශයෙන්. 90ත් 120ත් අතර 2900ක් පමණ තමයි අපි approve කරලා තියෙන්නේ. බිල වෙන්නේ ඒ ගාන තමයි බිල වෙන්නේ. සාමාන්‍යයෙන් මේ ওই පූජනීය ස්ථාන වලට සහ එක එක ආයතන වලට සාමාන්‍යයෙන් දෙනවනේ මේ ප්‍රතිශතාත්මකව අඩු කිරීමක් එහෙම කොහොමද ඒවා ඔබතුමාලා? නෑ මෙතන අපි බලලා තියෙන්නේ දැන් පූජනීය ස්ථාන වලට මදන්නේ මහජනතාව හුඟක් ආධාර කරනවා. අනිත් එක මේ පූජනීය ස්ථාන පූජනීය ස්ථානවලට මෙතෙක් කාලයක් සිදු වුණේ මෙතන විතා අඩු ප්‍රමාණයක් තමයි බිල ගෙවන්න වුණේ. ඒ අනුව මේ පාරත් අපි ඒකක 180ට වඩා අඩු ප්‍රමාණයකින් පාවිච්චි කරන අයට විශාල සබ්සිඩි එකක් දීලා තියෙනවා. අපි කියවන දැන් රුපියල් 32ක් වෙනවා සාමාන්‍යයෙන් විදුලි ඒකකයක වියදම. එතකොට ඒකක 30ක් පාවිච්චි කරන එකට අපි දෙන්නේ ඒකකයක රුපියල් 8 ගන්න. ඒ කියන්නේ 175ක ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා හැම එකනම. ඒ කියන්නේ පූජනීය ස්ථාන විතරක් නෙවෙයි අනිත් පාරිභෝගිකනත් එක්ක. ඒ වගේම ඒකක 60ක් පාවිච්චි කරන එක්කෙනාගේ කොස්ට් එක යුනිට් එක 32 වුණාට අපි දෙන්නේ රුපියල් 12කට. ඒ කියන්නේ 160ක 65ක පමණ ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා. 90 එක්කෙනාට දීලා තියෙන රුපියල් 16කට රුපියල් 32ක් කොස්ට් වෙන එක. ඒතකොට 150ක වගේ ඩිස්කවුන්ට් එකක් තියෙනවා. මේ සියලුම දේවල් අදාළ වෙනවා මේ පූජනීය ස්ථාන වලටත්. හැබැයි පූජනීය ස්ථානව වැඩියෙන් පාවිච්චි කරනවා නම් අපි කියලා තියෙන්නේ අනිත් පාරිභෝගිකයන් වගේම එකට සලකලා එයාගෙන් අයිතිවාසිකම් ගන්න අය කරන්න ඕන හේතුව නැත්තම් වෙන්නේ ඒ පූජන ස්ථාන වලට අපි ඒ සහනාධාරයේ දිගටම දුන්නොත් එහෙම ඒකට ගන්නෙත් ඔබයි මමයි මහජනතාව. ඒ නිසා ඒක සාධාරණීකරණය කරලා අපි හරියට ෆ්ලැට් රේට් එකක් දියදිනවා කිසිම දිනයකට මේ අඩු වැඩි කිරීමකින් තොරව. දැන් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා දැන් ඉදිරියේදී විදුලි බිලට සහ අනිකුත් දේවල් වලට මේ මිල සූත්‍රයක් අනුව මේ කටයුතු කරනවායි කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලාගේ මතය කොහොමද? සාමාන්‍යයෙන් නීතිය තියෙන්නේ මේ අනිත් බාණ්ඩා සේව වගේ නෙවෙයි, තෙල් වගේ, ගෑස් වගේ, එතකොට මේ හාල් පොල් වගේ නෙවෙයි, මේක කරන ක්‍රමවේදයක් තමයි. මම ක්‍රමවේදය ඉතාම පැහැදිලිව ඉදිරිපත් කරනු ලැබුවා. මේකට ක්‍රමවේදයක් තියෙනවා. යෝජනාවක් එන්න ඕන, යෝජනාව ස්ථීර වෙන්න ඕන, ඒක පරිශීලනය කරන්න ඕන, මහජන උපදේශනයක් තියන්න ඕන, කන්සල්ටේෂන් එකක් තියෙන්න ඕන. මේ වගේ අපි මම කියන්නේ මහරෑ නෙවෙයි, අපි කියන්නේ මිනිසුන්ට ඇවිල්ලා අපි ඊයේ කිව්ව ගිසමානි කිව්වා මේ සමානි වැඩි වෙනවා කියලා. ඒ කියන්නේ අපි කල් දීලා හරියට පැහැදිලි කරලා තියෙනවා මේක තමයි වැඩි වෙන ක්‍රමවේදය අපි කියා දෙනවා. ඒ කියන්නේ මේ හිඩන් ෆෝමියුලාස් මොකුත් නැහැ, හංගපු සමීකරණ මොකුත් නැහැ. මේක හරිය ප්‍රතිවිධියට මහජනතාවට පාරදර්ශ්‍ය භාවයකින් ඇතිව අපි මේ தত্ত্বය පැහැදිලි කරලා කියා දීලා තියෙනවා, පෙන්වා දීලා තියෙනවා. 90% percentage එක වෙනවා. 90 120 අතර පර්සන්ටේජ් එක 189කින් වැඩිලා තියෙන්නේ. 61 90 125යි 90 120 89යි 121 180 79යි. මේ ડોකියුමන්ට් එක අපි දෙනවා. ව්‍යාපාර ස්ථාන සම්බන්ධයෙන් මොකක්ද? ඔව් ව්‍යාපාරේ මේ අපි මම එකින් එක කිව්වේ නෑ. ජෙනරල් පර්පස් කියලා තියෙනවා ව්‍යාපාරික ස්ථාන. ඒ ස්ථාන වලට ඒ දෙන ડોකියුමන්ට් එක මම ඔක්කොම පැහැදිලි කර මේ පැහැදිලි කරන්න ඕන, පැහැදිලි කිම ගන්න නැත්නම් අපි ડોකියුමන්ට් එක දෙන්න කොහමද ඕනේ? ડોකියුමන්ට් එක දෙන්න මේ ඔක්කොම මේ දැන් විදුලි මණ්ඩලයේ විසින් මේ නව සබඳතා දෙන එක නවත්තලා කියන කෙනක වාර්තා වෙනවා. නෑ අපි නව සබඳතා වලට මුදල් ගෙවපු අයට මේ වෙලෙට දෙන්නේ නැහැ කියලා
Dan mata mi langgi kene kol kala keno mi cable company king sababut tuma mata udawa kona ayi hapa ma keno mi mata bilian tuna kenda tina mi kerma hari karan de kela maki ta mata karan de akne ekemode mi biduri biru sancho de ne kang inde mi wagi prasne shata ma ekatir cable ne ekatir mi tes ne itu ekatir awasi ada poti pa de ne tini shata ma mi alut connections natra kala de ne tatu mi magar la de ne ma mi tatu teke cb kiri diri de kian de be apde saline tel ne Abi itu sali naya call naya, abi itu sali naya spare parts naya connection naya, kila kisimu dia kian deh. Ewagi me parisrek tu abis agak kalah jila dien. Inda CB kita complain keran deh dieng. Kadang keran ni anda samai dien, abis CB kita me, hamili mafia kila elat gahan dien deh. Paham kudu abis dannawa me tsunami kali, ewagi me covid kali, me kocchera prasna tibat, abis itu bekam deh samai biduliya. Abi prasna keran ni, nanti u nama tiennya kita abi ekar, we are taking it for granted. Inda me biduri bala mandele inno okkoma narakane, mafia katte inno dekila abi tamu hagan inno koye di, nekela, inno abi ekena katha agan abi dina mihem me loko mafia katne katte ke dienna ara, mama kene hurt behavior kela, ara ekar harake kekapat teru dunno okkoma harak pasin dunno agi behavior katte ne ek nanti behavior madane, etan inno okkoma professional line, engineer line, etan ekam beri dienna visi hatra dhak visi dhak bagi bishal pramane ekar. Saya katakan perisak kena, ekor heitu tiba desa pahlawan heitu, ekor ekor kali kat tiba. Macam ni, mewah ke dia na financial burden ke hindah, mewah ke apa itu yang kila dia na, itu mana tempat Lanka itu, loko mana company CEO itu, itu mana mangidan ni, evi dia terbalik lagi kila, apa itu dia balap perut tu na. Saba betul mana? Saya me, kiwa me, mana tu? Imana, nokewa, ni pakai lekodai ke baru, guna betul lekodai ke baru. Nee, mangkia, apa kiwa? Dan apa dah na, dia urut tiba allegation ni kat tempat, jodohan kat tempat, CBA kat eh, company apa adui? Ekatnya kan apa arto sih kediri na bonus gan, apa yang baru kita diri na, be tatkwe sampurnem, yahapat penekang, arto sih ke game na kevan depan kita pun desi ada diri na make atik kalau. Nae burtiya kiamara gan itu agni aku tapi burtiya sami di, ok mahamu na mungkin na bi, kami ikna ada mukiban aku ladas dende kila, api kita ni burtiya sami tu make atik kamu tu inno mukat na, memang kita tema CB karang matena. Nah, apa tu orang yang kau ni di mana? Nee, di mana kan? Memang ni ding. Nee, mahi tu ni bonus gevan. Nee, bonus gevan ni laba tu bodh ni. Alaba laban lah company bonus gevan. Nee, ni ikat muli ke peribadi agni. Itu ni peribadi ya pihit lah. Berada kerai kene ikat mahi balap perut ni mih profesional lagi. Nee, kau kita orang selama ni. Kita kanjeng kan sah sah. Orji tu kebala di mana kita kerja. Chodana samarukan Allah sekarang chodana lakukan. Nah, mama kita ni, macam mana? Mereka kanjeng sih, ni kat sana sebagainya macam ini. Okuma, mereka ikan kat dia engineer lagi ini. Ani katie, mereka katie, awal tu kanak berdekat lah. Ikan katie, dan mereka anak kerumah tu, kan dana, yang lah dana macam ni. Makadek kalau yutte nak kalau yutte, kene kat, abis itu nak katie dana itu kelah. Yang itu itu katie tu kerai kelah, abis balap rutu ya. Sebab tu mah, si ayat hatta bahag kian, abis tu mah karma tu sesuatu. Nee, kiala tu ini, si ayat hatta bahag. Nee, abis kata kelah tu ini average. Ikan, dan abis kiu ani, tiha kena ada desi ek peribeno. Ikum average kerap buah, mana ikut samani kerana ikut lagi orang dengan api ilakan dahayak kerang, ini dahay ikut tu kerana dahay itu buah mana ganu kita mai kian ni. Itu kalau matikian tu guhasta paribau kian tu kocchera itu terbeli bima tu benne. Guhasta paribau kian inna wa kategori sayak. Tiha, hatte, anu, ekasi wis, ekasi asu, tunsi. Itu kalau ekat itu matet. Mangkiwa ni dengan kan, ekik dengan kering, aku perasan aku terus dun na, ikan okum ekor dalak iyan deh. Me dokumen dek mama deh na, eh orang put gerai deh, ekam ayatan orang ini tera ganda pulang, ikan okum hari ke ganda dalak dia na. Dan obatuma sedahan karena akar ini tera guhast, hari boi kaya tera wedi milak ina wa me karma takaruan tera wedi. Ne, adu milak ini. Ikan wedi empat aja kena wedi yang gimana, meka robin nut teri kagita mai, tax teri kagita mai. Wedi yang ada yang mana wedi yang tax teri kagita mai. Wedi yang pahal juga, na wedi yang gimana dulu? Mama kian ni percentage juga. Nee percentage juga, ukur mereka dah lekang kian de bank, ikhaya ke kategori solde benas. Dan memang rupiah panah tip bank desi itu na mungkin na desi kani wedi lagi la. Orang atom pelu tuh deh, mana mungkin rupiah panggil kita ada adu ganat sama gimana dulu?
ඒක මම ආදේශන ගෙනාවේ ඒක තේරුම් ගන්න පුළුවන් විදියට අපි දැන් යුනිට් 30ක් පාවිච්චි කරන එකකට ගෙවන්න වෙන්නේ රුපියල් 198ක වැනි බිලක් විතරයි. ඒ වගේ ඒකින්ද මේ ඒ දෙන දත්ත ටික මම දැන් සම්පින්දනය කරගෙන ඒක ඒ අවශ්‍ය පුත් ගන්න හදා ගන්න පුළුවන්. නෑ ඒ අපි දෙන්නේ මෙතන සාමාන්‍ය මිල මිල පදනම් වනේ. දැන් අපිට IMF එක ඇවිල්ලා කියනකොට බිලියන 500ක් නෙවෙයි 800ක් ඕන කියලා අපි කෝ ඒක හරියන්නේ නැහැ. හේතුව තමයි දැන් ඔය ඩොලර් එක වැඩි වෙන එක. ඒතකොට තෙල් දැන් අපිට ගල්ලංගුරු තියෙනවානේ ඔක්තෝබර් වෙනකන්. ඒතකොට ඔක්තෝබර් වෙනකන් තියෙනකොට ගල්ලංගුරු එකට ඕන නොවැම්බර් ඩිසెంబර් විතරයි අපිට ඉම්පෝට් කරන්න ඕන. ඒතකොට මේකට කිව්වොත් ඊළඟ මාස 5ටම මෙච්චර ගල්ලංගුරු ඕන කියලා අපි ඒක පිළිගන්නේ නැහැ. ඒතකොට අපි කියනවා කොච්චර සංචිතයක් තියෙනවද? සංචිතය අවශ්‍ය වෙන්නේ කොපමණ ප්‍රමාණයකටද? ඒ අනුව තමයි කොස්ටින් එක කරන්නේ. ඔව් එයාලා ඉල්ලුවේ රුපියල් 53ක් කියලා එකට හේතුව තමයි විදුලි බිල විදුලිය කපන්නේ නැතුව එතකොට පෙට්‍රල් ඩීසල් එක 160යි ගල්ලංගුරු එක ඩොලර් 350යි එතකොට ඔක්කොම දාලා තමයි කිව්වේ එකට ඕනේ 53ක් කියලා 53ට එකතු වුණේ නැහැ අපි ඇග්‍රී වුණේ 32ට ඒක තමයි ට්‍රාන්ස්පරන්ට් රීසනබල් කොස්ට් එක මොකද මේකේ පදනම තියෙන්නේ රීසනබල්නස් එක තමයි මේකේ පදනම තියෙන්නේ ඒ ඔක්කොම දත්ත ටික තියෙනවා මේ ડોකියුමන්ට් එකේ ඔක්කොම දෙනවා. මේ පැවතුම් මේ තියෙනවා. තියෙනවා. ඊළඟ දෙන එක තියෙනවා. ඒක ඔක්කොම තියෙනවා. මම කිව්වොත් මට මතක හැටියට රුපියල් 58 168 198 වෙලා තියෙනවා. ඒකක් මට මතක හැටියට මේ ડોකියුමන්ට් එක ඔක්කොම දෙන එක ඔක්කොම තියෙනවා. ඒක සමලයිස් කරගන්න. තමන ප්‍රශ්න තියෙනවා. නෑ අපිට එතන ප්‍රශ්නයක් තියෙනවා මම කිව්වා අපිට මතකනේ පෙබරවාරි 7 ඉඳන් මේ අරගලේ ඇවිල්ලා ඔක්කොම සවුත් වෙනකොට පැය 13ක් දක්වා ගිහිල්ලා තිබ්බා. ඒකට හේතුව තමයි අපිට තිබ්බේ නැහැ ජලවිදුලිය. ඒතොර තව ප්‍රශ්නයක් වුණා ඒක එක plant එකක් notch වල කැඩුනා. ඒතොර අපිට අපිව we forced to use oil. ඒ කියන්නේ අපිව අපිට වෙන විකල්පයක් නැති වුණා තෙල් වලින් පාවිච්චි කරන. ඒතොර තෙල් ගණන් ගියා. තෙල් ගණන් ගියාම cost එක වැඩි වුණා. ඒක තමයි උනේ එතන. එතකොට ඒක මේ මේ 53 කියලා තියෙන්නේ මේ කට්ටිය විදුලිය කප්පාදුව ගණනය කරන්නේ නැතුව හැම වෙලේ මේ අනිත් එක තව මට කමතකුණ මේ පහුගිය මාස දෙක තුන දෙක ඇතුළත විදුලිය සඳහා තියෙන ඉල්ලුම 125කින් අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව 107කින් පමණ අපි කපණින්ද අඩු වෙලා තියෙනවා. තව 115ක් පමණ විදුලි බිල විදුලි පරිභෝජන අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මම දන්නේ මේ තියෙන දැන් අපි මේ දවස්වල සීතලයි. ඉතල මම දැන් මේ පෘථිවියට ඈත් වෙලා තියෙන හින්දා අපි තියෙන මේ උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා දැන් මේ බිල වැඩි වෙනකොට අපි කිව්වොත් එහෙම මේ ඉලෙක්ට්‍රිසිටි ඩිමාන්ඩ් එක ඉන්ඩිලාස්ටික් ඒ කියන්නේ නම්‍යශීලී නැහැ කියලා තමයි කියන්නේ සාමාන්‍ය. ඒ කියන්නේ විදුලි පරිපෝෂණය අනිවාර්යයෙන්ම අපි තිබිය යුතුයි කියලා කියනවා. අපි හිතනවා මේ විදුලි බිල වැඩි වුණාම පාරිභෝගික හුඟක දෙනෙක් විදුලි බිල විදුලියේ පාවිච්චි කිරීම අඩුවේ කියන පදනෙත් අපි ඉන්නවා 100ට අඩුම තරමේ 15කින් පමණ. ඒ කියන්නේ අපි බිලියන 500ක් කියලා කිව්වට 500 හම්බෙන්නේ නැහැ මොකද විදුලි පරිභෝජනේ අඩු වුණාම අපි හිතනවා මේක ඉනිලාස්ටික් මේක ඉලාස්ටික් වෙයි කියලා. ඒ කියන්නේ මේක නම්ය වෙයි කියලා. ඒ කියන්නේ ඉල්ලුම ගන්න වැඩි වුණාම ඉල්ලුම අඩුවේ කියලා අපි පොඩි මේ බලාපොරොත්තුකුත් තියෙනවා. ඒ සියලුම ෆැක්ටර්ස් අපි කන්සිඩර් කරලා තියෙනවා මේ ප්‍රයිසිං අප්‍රූව් කරනකොට. සභාපතිතුමා ඔව් දැන් මේ ඩොමෙස්ටික් පර්පස් එකේ අන්තිම එක high end එක high end users ලාගේ CB propose කරපු එකට වඩා ඔබතුමන්ලාගේ මේ propose type එක අඩු වෙලා තියෙනවා වැඩි වැඩි මේක දාල් තියෙන මේ 300ට වැඩි කෙනෙක් බලන්න 100 මේක තියෙන 35.52 cents මේක 35.22 cents අඩු වෙලා වැඩි කියලා දින එතකොට දැන් ඔය කියන්නේ සාමාන්‍යනේ ආගෙන යුනිට් කිය යුනිට් කිය යුනිට් යුනිට් කිය පාවිච්චි කරන කෙනෙකුට ඔව් අපි හිතමු 180ක් පාවිච්චි කරන කෙනාට ඔව් රුපියල් 50ක 70 වෙලා තියෙනවා යුනිට් එක ඒක 180ට වැඩි නෑ දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි කිව්වොත් එහෙම මේ 100 ඔක්කොම ඇවරේජ් කරන්නේ 75 නෙවෙයි
දැන් මම පාවිච්චි කරොත් එහෙම මම ලොකුම මම කියන්නේ කොහොමද 300ක් පාවිච්චි කරනවා කියලා මේ මාසෙ මම මීටර් ඔෆ් කළා දානවා මම පාවිච්චි කරන්නේ 30යි ඒක රුපියල් 8 ගානේ ගෙවන්නේ ඔයයි මමයි දෙන්නම 8 ගානේ ගෙවන්නේ ඊළඟ 30ට 12 ගානේ ගෙවන්නේ ඊළඟ 30ට 16 ගානේ ගෙවන්නේ ඊළඟ 30ට කීයද 30 ගානේ ගෙවන්නේ ඒ වගේ පාවිච්චි කරන්න වැඩි වෙන්න වැඩි වෙ මම රොබින්හුඩ් තියර එක තමයි යන්නේ වැඩි කෙනාගෙන් ගත්තා අඩු කෙනාට දුන්නා මොකද ක්‍රොස් සබ්සිඩි එක තමයි දෙන්න ඕනේ මොකද අපිට ප්‍රශ්නේ තියෙන්නේ මිලියන 5ක් පමණ වෙන අඩු ආදායම් ලාභී පුද්ගලයන්ද අපි අනිවාර්යයෙන්ම සාධාරණත්වයක් කළ යුතුයි කියන පදනමේ තමයි උපයෝගිතා කොමිසම ඉන්නේ හැම වෙලේම. ඒ සඳහා අවශ්‍ය සියලුම පේවර් මේකෙන් අරන් තියෙනවා. නෑ මෙතන අපි දාලා තියෙන්නේ ඔය දීලා තියෙන්නේ assume. ඒ කියන්නේ මේ ගන්න නෙවෙයි දැන් 100 හැම එකම තියෙන පොඩක් පරිශීලනය කරලා බලන්න ඔක්කොම තියෙනවා. කියන දත්ත ටික ඔක්කොම තියෙනවා. වෙන විශේෂිත මොන හරි තියෙනවා නම් අහන්න. මේ මිල වැඩිවීම කරාම කිසිම පාඩුවක් නැතුව දුවනවා කියන වචනේ අපිට කියන්න පුළුවන්. ඔව්. විදුලි බල මණ්ඩලයේ කිසිම කම්ප්ලේන්ට් එකක් කරන්න බෑ. හරියටම කරන්න ඕන. කිසිම ගින්නක් නැතුව ගින්නක් නැතුව දුමක් නැතුව දුවන්න ඕන. ඒ කියන්නේ මොකද අර ඉන්ධන මිල වැඩි කරලා ඒත් පාඩුවටයි දෙන්නේ කියලා කතාව පොඩ්ඩක් කාලේ අපි දැක්කේ. නෑ මෙහෙමනේ. දැන් සමහර ආයතන ඉන්නවා අර මේ මේ හිඟන්නගේ තුවාල වගේ තුවාල දෙන තරමටනේ මේ කලෙක්ෂන් එක වැඩි වෙන්නේ. ඉතින් දැන් ඒ ක්‍රමෙන් අයින් වෙලා දැන් හොඳ ක්ලීන් සූට් එකක් ගහගෙන ලොකුම කම්පැනි රන් කරනවා කියලා හිතාගෙන මේක රන් කරන්න ඕනේ. ඒතකොට තමයි මේක අපිටත් සෙතක් වෙන්නේ, ඔක්කොම සෙතක් වෙන්නේ. දැන් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග වෙනවා. මොකද රිනියුබල් එනර්ජි කියන එක එක දවසින් දෙකකින් කරන්න බෑනේ. එකක් තමයි දැන් රිනියුබල් එනර්ජි වල රෝ මටීරියල්ස්, ඔය පැනල්ස් එහෙම බැටරිස් එහෙම ඔක්කොම ගණන්. දැන් අලුත්ම ප්‍රවණතාවය තමයි රිනියුබල් එනර්ජි කියන එකට දැන් ඇවිල්ලා තියෙනවා මේ බැටරි දාලා තියෙනවා. බැස් බැටරි එනර්ජි සිස්ටම් කියන එක. ඔව් ඒ දැන් අලුත්ම යන්නේ මේ අපිට CB එක එපා, අපිට ග්‍රිඩ් එක එපා, අපි තනියම යනවා කියලා. දැන් මේ වගේ ප්‍රශ්නකින් වෙන්නේ ඒක තමයි. ඉදිරියේදී බැටරියක් ගහගෙන තමන් සෝලා ටික අරගෙන වහලෙන් බැටරියට දාගෙන 24 පහේම යන්න පුළුවන් තත්ත්වයක් ඉදිරියේදී ඇති වෙයි. මොකද මේ තත්ත්වය කළමනා කරගන්න අමාරුයිනේ. අපි තෙල් වැඩි වුණා කියනවා, ඩොලර් එක වැඩි වුණා කියනවා. මොකද ආර්ථිකය කළමනාකරණය කරගන්නේ නැහැ. එතන මිස් කරගන්නවා. ඒකේ බර දාන සම්පූර්ණ මහජනතාවට. ඒතර මහජනතාව ඉදිරි අනාගතයේදී ක්‍රමවේදයක් හොයාගයි. අපිට අර ජලය ඕනේ නැහැ. පාරෙන් අපි දිනක් කපා ගන්නවා වගේ බැටරියක් ගහගෙන සෝලර් එක දාගෙන ඉදිරියට යයි. ඒ වගේම අපි කතා කරනවා ඉදිරියේදී අර වීලින් සිස්ටම් කියලා. ඒ කියන්නේ අපිට ජෙනරේට් කරන්න පුළුවන් නම් මැනාවල මට මෙගවට් 100ක් එතනින් මං මැනා දීලා මං කොළඹින් ගන්නවා මට ඕන ප්‍රමාණය මෙතනින් මගේ අඩු ගන්නට. ඒ වගේ ක්‍රමවේදයක් ලෝකෙ හැමතැනම තියෙනවා. ඒ ක්‍රමවේද අලුත් ක්‍රමවේද ලංකාවට එයි කියන බලාපොරොත්තුෙන් කියන්නේ. ඒ කියන්නේ රිනියුබල් එනර්ජි වැඩි වෙයි, බැටරි එනර්ජි වැඩි වෙයි, එතකොට වීලින් වගේ එයි, එතකොට මේක තව රිස්ට්‍රක්චර් වෙයි. ඒ ඔක්කොම වුණාම මම දන්නේ ඉදිරි අනාගතයේදී හරි කාලේ ඇවිල්ලා තියෙන්නේ මේ ක්‍රමවේදේ හරියට වෙයි කියන පදනමේ ඉන්නේ. මොකද මේ தත්ත්වය අපිට ඉදිරියට යන්න බෑනේ. මෙතන ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා, මෙතන දේශපාලන ප්‍රශ්න ඇති වෙනවා, මෙතන අරගල ඇති වෙනවා. මේ ඔක්කොම නැති කරගන්න එකම ක්‍රමයේ තමයි 24 පහේම විදුලිය අකණ්ඩව ලබා දිය යුතු කියන පදනමේ තමයි අපි ඉන්නේ. ඒ පිළිබඳ සාධාරණ විදිහට මහජනතාවගෙන් අය කරලා විදුලි බල මණ්ඩලයේ පාඩුවක් නැතුව 24 පහේ පුරාම අපි අවුරුද්දට කලින් තිබ්බ ක්‍රමයට යෑමේ බලාපොරොත්තු තමයි අපිට තියෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා පාරිභෝගික ජනතාව මේ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට මේ සඳහා සහයෝගය දෙයි කියලා. මොකද අපිට ඉතාම අත්‍යවශ්‍ය දෙයක් තමයි විදුලි බලය අපිට නැතුව ජීවත් වීමේ හැකියාවක් ලදරු වාගේ සිට මහලු පුද්දලා දක්වා නැති වෙන නිසා. බොහොම ස්තුතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.